රුපියල් 40000ට අඩුවෙන් ශ්‍රී ලංකාවේදී ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන මෙන්න මේ Redmi 12 C ස්මාර්ට්ෆෝන් ගැන වීඩියෝ එකක් අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට කලින් ඔයා තාමත් SL Tech But YouTube channel එක subscribe නොකරනම් videos බලන්නේ දැම්ම පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක press කරලා channel එක subscribe කරගන්න වගේම එහා පැත්තේ bell notification icon එකටත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. හරි ඉතින් මම මුලින්ම මේ විදිහට මේ ස්මාර්ට්ෆෝන් එක මුලින්ම අන්බොක්ස් කරගෙන ඉන්නම් අන්බොක්ස් කරන්න කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා මේක 64GB මෙමරියක් තියෙන ඒ වගේම RAM එක 7GB තියෙන ෆෝන් එකක් කියලා. ඉතින් ෆෝන් එකේ පිටපස්සේ තවත් නොයෙකුත් දේවල් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව දැන් මම මේ විදිහට බොක්ස් එක අරගත්තාන් පස්සේ මේ ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ විදිහට ඩිවයිස් එක පැත්තකින් තියලා බොක්ස් එකේ තවත් මොනවද තියෙන කියලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා SIM removal tool එක සහ අනිත් manual cards ටික. ඒ වගේම ඔයාලට මෙතනින් charging adapter එකක් වගේම मिनी चार्जिंग केबल ओहाल बलागा पुलवांगना इतने मे पेगन उम्म डिवैस अतरगत पास डिवैस अपीट मिन मे विद्यार्थम बलागा पुलवांगे इतन तरमाक सामान्य मे स्मार्टफोन के डिस्प्ले लोकोई के अपीट बलागा पुलवांगना हरी इतने मे विद्यार्थी स्मार्टफोन बलागा पुलवांगना अभी दम मुलिम මේ ස්මාර්ට් ෆෝන් එක ගැන කතා කරලෙමු. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක රිලීස් වුණේ 2022 අවුරුද්දේ. ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකේ බොඩි එක ගැන කතා කරනවා නම් අපිට සාමාන්‍ය මේ ස්මාර්ට් ෆෝන් එකේ බර විදිහට ග්‍රෑම් 192ක බරක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම SIM කාඩ් ඉන්සර්ට් කරලා අපිට ඩුවල් SIM සපෝට් කරනවා. ඔයාලට SIM දෙකක් යූස් කරන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් එකේ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී IPS LCD ඩිස්ප්ලේ එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක 500ක නිට්ස් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ සයිස් එක විදිහට ගත්තොත් අඟල් 6.7ක ඩිස්ප්ලේ සයිස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රෙසලූෂන් එක ගැන කතා කරනවා නම් අපිට 720x1650 පික්සල් රේට් එකකද මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. මේ ස්මාර්ට් ෆෝන් එකේ Android වර්ෂන් එක ගැන කතා කරනවා නම් අපිට Android 12 බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම Redmi ලාගේම OS එක වෙන MIUI 13 OS එක අපිට මේ ස්මාර්ට් ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ චිප්සෙට් එක ගැන කතා කරනවා නම් MediaTek Helio G85 කියන චිප්සෙට් එක අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ චිප්සෙට් එක කරා ඔයාලට යන්තා දුරට සාමාන්‍යයෙන් ගේම් එකක් ප්ලේ කර ගන්න පුළුවන්. හයි පර්ෆෝමන්ස් දාලා නෙමෙයි සාමාන්‍යයෙන් ඔයාලට ගේම් එකක් ප්ලේ කර ගන්න මේ ස්මාර්ට් ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට 64GB මෙමරියක් එක එන 3GB RAM version එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 6GB RAM එකක් එක්ක එන 64GB මෙමරිය සහ 6GB RAM එකත් එක්ක එන 128GB මෙමරිය ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකේදී මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් performance වැඩි වෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ price එක උඩට යනවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් 40000ට අඩුවෙන් තියෙන මේ ස්මාර්ට් ෆෝන් එක අපිට 6GB RAM එකත් එක්ක එන 64GB මෙමරිය තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Redmi फोन मेगोलोंगे 64GB मेमरी एन निशाम मंगिता वेन्नती ඔයාලට මයික්‍රෝ SD කාඩ් එකක් ඉන්සර්ට් කරලා යූස් කරන්න හැකියාවක් මේ ස්මාර්ට් ෆෝන් එකේ ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ අනිත් කැමරාල් ගැන කතා කරනවා නම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කැමරා ගැන. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරා එකේ මේන් කැමරා එක මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් වගේම 1.8ක වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතනදී LED ෆ්ලෑෂ් ලයිට් HDR සපෝට් කරන කැමරා එකක් විදිහට මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන කැමරා එක අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එක හරහා වීඩියෝ රෙකෝඩ් කරනකොට 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන සෙල්ෆි කැමරා එක හරහා මෙගාපික්සල් 5කින් ඔයාලට ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම මේ සෙල්ෆි කැමරා එක හරහා ඔයාලට 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කිරීම හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ ස්පීකර්ස් ගැන කතා කරනවා නම් අපිට ලවුඩ් ස්පීකර් සෙටප් එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේට අමතරව මේ ස්මාර්ට් ෆෝන් එකේ 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එකකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේට අමතරව මේ ස්මාර්ට් ෆෝන් එකේ අනිත් ෆීචර්ස් ගැන කතා කරනවා නම් අපිට මෙතනදී රියර් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් එකක් මේකවල ලබා දීලා තියෙනවා.
එවැගේම අනිකුත් ෆීචර්ස් වෙන ඇක්සලෝමීටර්, වර්චුවල් ප්‍රොක්සිමීටර් සෙන්සර්ස් උත් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි කැපැසිටි ගැන කතා කරනවා නම් අපිට මිලි ඇම්පියර් අවර්ස් 5000ක බැටරි කැපැසිටි එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාට යම් තාක් දුරට සාමාන්‍යයෙන් දවස් 2ක් වගේ කාලයක් normal use කරන කෙනෙක් නම් මේ ස්මාර්ට් ෆෝන් එක use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එක charge කරන්න බොඩ් 10ක wired charging adapter එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ මට බලා ගන්න පුළුවන් වෙන එකම weak point එක තමයි මේ ස්මාර්ට් ෆෝන් එකේ එන charging point එක. මොකද කියනවා නම් අපිට ඒ charging port එකේදී USB type mini එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් කාලේ මේ කාලෙදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ type එකේ charging port ගැලවිලා යනවා phones වලින්. ඒ වුණත් මේගොල්ලෝ මේකට මේ වගේ charging port එක ඉන්ක්ලූඩ් කරගොබ එක තමයි මට තියෙන එකම ප්‍රශ්නේ. ඇයි එහෙම කරේ කියන එක. අනිත් ෆීචර්ස් නම් මේකේ ඔයාලට ප්‍රයිස් එක ගන්න මුදලට වටිනවා කියලා ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ෆෝන් එකක් ඔයාලට 40,000ට අඩුවෙන් ගන්න පුළුවන් වෙනවා කියන එක ගොඩක්ම වාසිදායකයි. හරි, ඉතින් ඔයා මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්නවා නම් ඔයාලට පුළුවන් වෙනවා ග්‍රැෆ්ටික් ග්‍රේ, ඕෂන් බ්ලූ, මින්ට් ග්‍රීන් වගේම ලැවෙන්ඩර්, පර්පල් කියන කලර්ස් වලින් ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් දැන් මේ මගේ අතේ තියෙන ලැවෙන්ඩර්, පර්පල් කියන කලර් එක ඔයාලට අනිත් කලර්ස් වලින් ඔයාලට කැමති විදිහට choice එක අනුව මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා 40,000ට අඩුවෙන් තියෙන ෆෝන්ස් මොනවද කියලා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න SLT බට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයා දැනටමත් මෙන්න මේ Xiaomi Redmi 12 CE ස්මාර්ට් ෆෝන් එකක් යූස් කරනවා නම්, එහෙම නැත්නම් ඔයා මීට කලින් යූස් කරා නම් අනිවාර්යෙන්ම ඔයාගේ use experience එක පල්ලෙහා comment section එකේ නුත් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට like කරන්න, channel එකට subscribe කරන්න, වීඩියෝ එකට share කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.